අයිබෝන් අලුත්ම වාහනයක් තියෙනවා. ඒ වගේම ඒ වාහනය පදවන්න ඕන කරන වලංගු රියදුරු බලපත්‍රයකුත් සාක්කුවේ තියෙනවා. හැබැයි මේ දේවල් විතරක් තිබිලා මදි වාහනයක් පදවන්න. මේ වාහනය හොඳ දහවන මට්ටමින් තියාගන්න හොඳින් නඩත්තු කරන්නත් ඕනේ. ඒ වගේම මාර්ග නීති අකුරටම පිළිපදින්න ඕනේ. සුකාරමෙන් අපි හැමදාමත් ඔන්න ඔය දේවල් ගැන තමයි ඔබව දැනුවත් කරන්නේ. එහිඳලා අදත් රැඳී ඉන්න මේ අඩහොරාව ඔබ වෙනුවෙන්ම ගෙනාපු තොරතුරු බොහොමයක් තියෙනවා ඔබත් එක්ක බෙදාගන්න. පසුගිය සතියක අපි කතා කළා වාහනයක වීල් ඇලයින්මන්ට් එකක් නිවැරදිව නවීන යන්ත්‍රාංශාරයෙන් කරගන්නේ කොහොමද කියන්නේ. මේකටම සම්බන්ධ තවත් වැදගත් කතාබහක් කතා කරන්නයි අපි මේ සූදානම් වෙන්නේ. අදත් අපිත් එක්ක ඉන්නවා UNH වීල් සායතනයේ කළමනාකාර අධ්‍යක්ෂ වසන්ත මහත්මයා. ඔබතුමාට අදත් අපි ආයුබෝවන් කියලා මේ කතාබහට පිළිගන්නවා. ඇත්තටම වසන්ත මහත්මයා, මේ මොකද්ද වීල් බැලන්ස් කරනවා කියන්නේ? අලුතෙන් ටයර් සවි කරන කොටත් කාලයක් කිලෝමීටර් 5000ක් හෝ 10000ක් ගිහුවාමත් වීල් බැලන්සිං කරනවා. මොකද වීල් බැලන්සිංකින් කරන්නේ ටයර් එකේ නිවැරදිව සමබර කරන එක. ඒක තුලින් වෙන්නේ ස්පීඩ් වාහනේ ස්පීඩ් කරනකොට වාහනේ ස්පීඩ් එකෙන් විදුවනකොට ස්ටියරින් එකේ වොබ්ල් එකක් ඇතිවීම වළක්වන එක. වසන්ත මහත්මයා, දැන් ගොඩ දෙනෙක් කියනවා දැන් මේ වාහනයක ටයර් බැලන්ස් කරන්න ඕනේ දුවපු ටයර් විතරයි කියලා. අපි අලුතෙන් ටයර් මාරු කරද්දි මේක බැලන්ස් කරන්න ඕනේද නැත්නම් දුවපුව විතරද බැලන්ස් කරන්නේ? නෑ නෑ, අලුත් ටයර් දානකොටත් වීල් බැලන්ස් කරන්න ඕනේ. මොකද අලුත් ටයර් දානකොටත් ටයර් එක රිම් එකයි දාලා වීල් බැලන්ස් කරනකොට වීල් එක 100%ම නිවැරදි නෑ. ඉතින් ඒ බැලන්සිං එක අලුත් ටයර් වලටත් අදාළයි. එතකොට දැන් මේ වාහන පන්ති තියෙනවද? දැන් කාර් වෑන් වගේම බස් ට්‍රක් වගේ ටයරුත් බැලන්ස් කරන්න ඕනේ. සිලුම මේ කැරකෙන යම්කිසි කැරකෙන ඕනම දෙයක් වීල් බැලන්ස් කරන්න ඕනේ. වෙනත් වීල් බැලන්ස් කරන මැෂින් එකක් එක්ක මේ මැෂින් එකේ තියෙන නවීන තාක්ෂණය නැත්තම් මේකෙන් අපිට ලබා ගන්න පුළුවන් වැඩිපුර තියෙන ප්‍රයෝජන මොකද්ද? හරි, මේකෙන් ඇත්තටම කරන්නේ වීල් බැලන්ස් කරන ක්‍රියාවලියක් කරනවා. ඊට අමතරව මේ ටයර් එකේ තියෙනවා ටයර් එකේ හයි ස්පොට් ලෝ ස්පොට් කියන ඒක හඳුනා ගන්නවා. ටයර් එකේ හයි ස්පොට් එක කියන්නේ දැන් කාලයක් දුවනකොට මේකේ තනක් වැඩිපුර ඉස්සලා තිනවා. සමහර තනක් වැඩිපුර යට ගිහිල්ලා තිනවා. ඒතර මේ දෙක මේක හඳුනා ගන්න ඕනේ අඩුම ටයර් දෙක මොකක්ද කියන එක. ඒක හඳුනා ගන්න තමයි මේ යන්ත්‍රය මේ පාරේ දුවන විදිහටම මේ ටයර් මේ රෝ මේ යන්ත්‍රය මේ රෝල ඇවිල්ලා මේ ටයර් එකට හිර කරලා දැන් රෝලත් එක්ක ටයර් එක ගමන් කරනවා. දැන් මේ මෙෂරින් රෝඩ් ෆෝස් එක දැන් රෝඩ් ෆෝස් එක මෙෂර් කරනවා. ඊට පස්සේ ලැටරල් ෆෝස් එක මෙෂර් කරනවා. මේ හැම එකක්ම මේ වෙලාවේ දැන් ටයර් එකේ තියෙන අවශ්‍ය කරන මෙෂර් කරනවා. දැන් යන්ත්‍රයේ මේ සඳහා පරීක්ෂාව කළ අවසානයි. දැන් මේ ටයර් එකේ පෙනෙනවා මේ කොළපාටට කියන ප්‍රමාණය. මේ කොළපාටට කියලා ප්‍රමාණය කියන්නේ ටයර් එකේ හයි ස්පොට් ලෝ ස්පොට් නැහැ කියන එකයි. අලුත් ටයර් එක. එතකොට මේක කාලයක් අලුත් පරණ ටයර් එකක් වව නම් මේක දුවලා වනම් මේක කහපාට වෙනවා. ඊට පස්සේ ඊටත් වැඩි දරුණු තත්යක තියෙන රතු පාටට වෙනවා. දැන් මේ වගේ තත්යක් තියෙනවා කියලා අපි ටයර් එකෙන් හඳුනාගත්තොත් මේ මැෂින් එකේ අපි ඊට පස්සේ මොකද අතන කරන්නේ වසන්ත මහත්මයා? මේ ටයර් එක අයින් කරනවද නැත්නම් අපිට ඊට වැඩි දෙයක් කරන්න පුළුවන්ද? නෑ, ටයර් එක අයින් කරන්න අවශ්‍යතාවයක් නෑ. මේක නිවැරදි කරන්න මැෂින් එකේ තියෙනවා ක්‍රියාපටිපාටි අනුගමනය කරන්න. මොකද කරන්න අපි ගාව? ඒක ක්‍රියාපටිපාටි අනුගමනය කරගෙන මේ ටයර් එකේ රිම් එකයි ටයර් එකේ ලෝ ස්පොට් හයි ස්පොට් එකයි ට්‍රිම් එකේ ලෝ ස්පොට් එකයි මැෂ් කරන්න ඕනේ. ඒ මැෂ් කරන්න ටයර් එක ආයි හුලං ඇරලා ගලවලා ඒ දෙන මැෂින් එකෙන් දෙනවා පොසිෂන් දෙකක්. ඒ පොසිෂන් දෙකට ටයර් එකයි රිම් එකයි ගේන්න ඕනේ. ගෙනාම ආයි නැවත සැරයක් මේක අර මුලින් කරපු ක්‍රියාවලියම කරලා බලනවා මේකේ ෆෝස් එක මැච් වෙලාද කියලා. එතකොට යම් කිසි වෙලාවක රතු පාට තත්ත්වයක් පෙන්වන ටයර් එකක් අපි උපරිම ප්‍රමාණයට ගන්න බලනවා මේ කොළපාට තත්ත්වයට. කොළපාට තත්ත්වයට ආවයි කියන්නේ ටයර් එක මැච් වුණා කියන එක. පාවිච්චි කරන්න පුළුවන්. පාවිච්චි කරන්න පුළුවන්. කහපාට තත්ත්වය කියන්නේ සාමාන්‍ය මැද. ඉතින් ඒකත් අපි පාවිච්චි කරන්න පුරවන තත්ත්වයක්. රතුපාට තත්ත්වෙම දිගටම තියෙනවා නම් අපිට ඒක ගැන අපේ පාරිභෝගිකයට කියන්න ඕනේ මේකේ මේ වගේ තත්ත්වයක් ටයර් එකේ තියෙනවා. මේක මේ අලුත් ටයර් එකකට යනවා නම් හොඳයි. නමුත් ඉතින් පිටිපස්සට දාලා හරි යූස් කරන්න කියන එක තමයි කියන්නේ. ඉදිරි ඉස්සරහට මේ ටයර් එක හොඳ නැහැ කියන එක තමයි අපි කියන්න දෙන්නේ. දැන් සමහර ටයර් වල අපි ටියුබ්ලස් පංචර එකක් දැම්මට පස්සේ මේ ටයර් එකෙන් එලියට එක කොටසක් පේනවනේ. ඒතර මෙතෙන්දී බැලන්සිං එකේ වෙනසක් වෙනවද නැත්නම් ඒ පංචර එකක් දාන හැම වෙලාවකම අපි ටයර් එකක් බැලන්ස් කරන්න ඕනේද? ඇඩිෂනල් වේට් එකක් එකතු වෙනවනේ. වැඩි වේට් එක ආයි නවසරයක් මේ ක්‍රියාවලියම කරලා බැලන්ස් තත්ත්වයට ගේන්න ඕනේ. ඒතර වීල් ඇලයින්මන්ට් එකක් වගේම ටයර් මාර්ක් කිරීම සහ ටයර් බැලන්ස් කිරීමත් කාලයක් සහ කිලෝමීටර් ගාණක් ඇතුලේ කොයි වෙයි කාලයකට සැරයක්ද අපි වීල් බැලන්ස් කරන්න ඕනේ? වීල් ඇලයින්මන්ට් එකයි බැලන්සින් එකයි දෙකම එකම වෙලාවෙදි කරන්න ඕනේ. ඇලයින්මන්ට් කරනවා නම් කිලෝමීටර් 10000කට වරක් මේකත් 10000කට කිලෝමීටර් 10000කට වරක්
කරයිතු අනිවාර්යෙන් කරයිතු එහෙම නොකළොත් ඔබ කියන්නේ දැන් ඔබ ඔබගේ දැනුම හැටියට ටයර් එකට වෙන්න පුළුවන් දේ මොකක්ද පළවෙනි දේ තමයි ටයර් එකේ ආයු කාලය සාමාන්‍යයෙන් පාවිච්චි කරන්න පුළුවන් ආයු කාලය අඩු වෙනවා ඊට අමතරව සස්පෙන්ෂන් එකේ ඒ තියෙන සස්පෙන්ෂන් පාර්ට්ස් වල ගෙවීමක් සිදු වෙනවා නිකන් නිකරුණි ඉතින් මේ දෙකම ආරක්ෂා කරගන්න සස්පෙන්ෂන් එකත් ආරක්ෂා කරගන්න ටයර් එකයි ආරක්ෂා කරගන්න නම් කිලෝමීටර් 10000කට සැරයක් wheel balancing කරලා alignment කරන්න ඕන වෙනත් wheel alignment wheel balancing machine එක නැති මේ රෝලර් එක ආධාරයෙන් කරගන්න පරීක්ෂණයකුත් මම හිතන්නේ කරන්න කාල සීමාවක් තියෙනවද නැත්නම් අපිට wobbling එකක් ආවොත් විතරද කරන්නට ඕන නෑ නෑ කිලෝමීටර් 10000කට සැරයක් ප්‍රශ්නේ ආවත් නැතත් කරන්න ඕනි මොකද එතකොට තමයි පොඩි අපිට සියුම් සියුම් wheel balancing වෙනස් වීම තේරෙන්නේ නැහැ නමුත් machine එකට දැම්මම පස්සේ ඒ සියලු දේම පෙන්නනවා ඇත්තම වශයෙන්ම දැන් මේක හැමතැනම නැහැනේ එතකොට දැන් ඔබ මේ වගේ දෙයක් කරන්න මේ වගේ බැලන්සින් එකක් කරන්න කොහොමද ඔබ අනිත් පාරිභෝගිකයන්ට උපදෙස් දෙන්නේ කොහොමද මේක කරගන්න පුළුවන් වෙන්නේ ඔව් මේක ඇත්තටම දැන් දිවේනේ අධිවේගී මාර්ගය ඉදී වුණාට පස්සේ මේ wheel bell wobbling steering wobbling කියන එක common ප්‍රශ්න කියන්නේ සාමාන්‍ය common දෙයක් ඉතින් සාමාන්‍ය wheel balancer machine එක ඒ තත්ත්වය 100%ක්ම නිවැරදි කරන්න බෑ මොකද ඒගොල්ලන්ට බෑෂ් කරන්න බෑනේ මේ force එක ඉතින් අපේ මේ wheel balance machine මේ යන්ත්‍රේ ඒ force එක මැෂ් කරලා ඒ තත්ත්වය 95%කට තත්ත්වයට අඩු කරන්න පුළුවන්. 100%ම අඩු කරන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. නමුත් 100%ම අඩු කරන්න බැරි අවස්ථාවල් ඇති වෙන්නේ ටයර් එක ගෙවුනට පස්සේ ටයර් එකේ උස්මිටි දැන් ඇති වෙනවා. ගෙවෙනකොට. ඒ උස්මිටි දැන් අයින් කරනවා ටයර් එක එහෙම යන්ත්‍රයක් තියෙනවා. ඒක මේක සාමාන්‍ය උස්මිටි දැන් කපලා අයින් කරනවා. මේක ඒක කරන්නත් වෙනම යන්ත්‍රයක් තියෙනවා. තාම ලංකාවේ තාම ඒක ඉන්ට්‍රොඩියුස් කරලා නැහැ කවුරුවත්. ඉතින් අපි අනාගතයේ බලාපොරොත්තු වෙන ඒ වගේ යන්ත්‍රයකුත් මේ ඉදිරිපත් කරන්න අපේ මේ ව්‍යාපාරේ. වාහනයක ස්ටීරින් සස්පෙන්ෂන් සිස්ටම් එකත් ටයරුත් කියන්නේ එකම කාසිය දෙපැත්ත වගේ. ඒ නිසා මේ නිසි අලුත් වැඩියාව නිසි කාලෙට නිසි කිලෝමීටර ගානදි කරගන්න එක ඔබටත් ඔබේ වාහනයටත් ඊටමත් වැඩියි. අපි වාහනයක් පාවිච්චි කරනකොට වැඩියෙන්ම උත්සාහ කරන්නේ ඒ වාහනය හප්ප ගන්නතෝ පාවිච්චි කරන්න. හැබැයි වාහන හප්ප ගන්න අයටත් තරංගයක් සංවිධානය කරලා තියෙනවා. මේ තරංගයෙන් දිනන්නේ වාහනේ වැඩියෙන්ම හප්ප ගත්ත කෙනා. මේ විදියට මේ තලලා පොඩි කරලා හදන්නේ භාවිතයෙන් ඉවත් කරපු වාහන. මේවා සමහර වෙලාවට යම්කිසි අනතුරකට පත් වෙලා භාවිතයෙන් අතහැරලා දාලා තියෙන වාහන වෙන්න පුළුවන්. මේ වාහන සියල්ලම නැවත දහවන තත්ත්වයට පත් කරගෙන මේ විදියට යොදාගන්න වාහන හප්පා ගැනීමේ තරඟාවලියකට සාමාන්‍යයෙන් වාහනයක් පාවිච්චි කරනකොට අපි ඒ වාහනය බොහොම පරිස්සම් කරනවා. පුංචි වලකට වුණත් වැටෙන්න දෙන්නේ නැතුව බොහොම ආදරයෙන් මේ වාහනය රැක බලාගන්නේ හරියට දරුවෙක් වගේ. ඒ වුණාට මේ තරගාවලියට ඉදිරිපත් කරන වාහන නම් එහෙම නැහැ. මේ තරගයේ තියෙන වැදගත්ම දේ තමයි ඒ වාහන හප්ප ගැනීම. එහෙම නැත්නම් මේ විදියට පෙරලා ගැනීම. මේ වගේ තරගාවලි ලෝකයේ පුරා බොහොම ජනප්‍රියයි. විශේෂයෙන්ම ඇමරිකාව හා බ්‍රිතාන්‍ය වගේ බටහිර රටවල්වල භාවිතයෙන් ඉවත් කරපු වාහන මේ විදියට හදලා මේ වගේ තරඟවලට යොදා ගැනීමෙන් ඕන් බලාපොරොත්තු වෙන්නේ එක්තරා විදිහක විනෝදයක්. ඔබේ වාහනය නම් මේ විදියට පාවිච්චි කරන්න ඔබ කැමති නැතුව ඇති. හැබැයි ඒ වාහනය බොහොම පරිස්සමෙන් පාරේ ධාවනය කරනවා නම් අනතුරක් සිද්ධ වෙන්නේ නැතුව ඔබේ වාහනයටත් ආදරයක් ඇතිව ඒ වාහනය පාවිච්චි කරන්න පුළුවන් කියන එකත් මතක තියාගන්න.
වාහන පාවිච්චි කරන අපි හැමෝටම විවිධ විදිහ ප්‍රශ්න තියෙනවා. ඒ ප්‍රශ්න නිරාකරණය කරගන්න සමහර ලාට අපිට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. සුකානම් ෆෑන් පේජ් එක ඔබ වෙනුවෙන්ම නිර්මාණය කරලා තියෙන්නේ ඒ ප්‍රශ්න වලට උත්තර සපයන. අදත් ඔන්න ජගත් ජයසිංහ මහත්මයා සූදානම්ින් ඉන්නවා ඔබ හපු ඒ වගේ ප්‍රශ්න වලට උත්තර සපයන්න. තිරේන්ජය ගම්ලත් මම හිතන්නේ ඔබේ නම කිව්වා නිවැරදි. ඔහු දීර්ඝ වශයෙන් ප්‍රශ්නයක් යොමු කරලා දෙන ජගත් අයියේ මේ වාහන බොයිල් කිරීම සම්බන්ධව. ඔහුට තියෙනවා 2010 වර්ෂයේ නිෂ්පාදිත එන්ජින් ධාරිතාවයේ 2000 වෙන පෙට්‍රල් වාහනයක්. මේ වාහනේ දිගින් දිගටම බොයිල් කිරීම සිද්ධ වෙනවා කියලා තියෙනවා. මොකක්ද මේ බොයිල් කිරීම කියලා කියන්නේ? ඇයි මේ වාහන බොයිල් කරන්නේ? වාහනේ නිෂ්පාදිත වර්ෂය කුමක් වුවත් එන්ජින් සීසී එක ධාරිතාවයේ කුමක් වුවත් ඒ බොයිල් කරනවා කියන එක මම හිතන්නේ සියලුම වාහනවලට අදාළ දෙයක්. ඒ කියන්නේ පොදු දෙයක්. ඒ නිසා මේ බොයිල් කරනවා කියන එක කෙටියෙන් පැහැදිලි කළොත් මනුෂ්‍ය ශරීරයට වගේම මේ වාහනයකත් තියෙන උෂ්ණත්ව පාලනය. එන්ජිමෙන් නිෂ්පාදනය වෙන උෂ්ණත්වය තාපය පාලනය කිරීමට ලක් නොකළොත් එතනින් එහාට ඒ තාපය ගමන් කරොත් එන්ජිම රත් වෙනවා. කියන්නේ සිසලන පද්ධතිය දෝෂයක් නිසා තමයි මේක වෙන්න පුළුවන්. ඒ කියන්නේ ෆෑන් එක, රේඩියේටර් එක, එහෙම නැත්නම් ජල කාන්දුවක් මේ වගේ හේතු නිසා තමයි වාහනයක එන්ජිමෙහි උෂ්ණත්ව පාලනය කිරීමට අපෝසත් වෙලා එහි උෂ්ණත්වය වැඩි වෙන්නේ. තවදුරටත් මේක නොසලකා හැරීම නැත්නම් ඒ අවශ්‍ය කරන මට්ටමටත් වැඩි එහාට ගියාට පස්සේ රේඩියේටරේ හෝ ආශ්‍රිත තැනක මේ ජලය පිටාර ගලන්න පටන් ගන්නවා. ඒ කියන්නේ උතුරන්න පටන් ගන්නවා. මෙන්න මේ උතුරන තත්ත්වයට ආපු උෂ්ණත්වය තමයි අපි කියන්නේ වාහනයක් බොයිල් කරනවා කියලා මූලිකව. ඊළඟට ඇහුවා මේ මෙහෙම වෙන්න හේතු මොනවද කියලා. විශේෂයෙන්ම වාහනයක එන්ජිමෙහි උෂ්ණත්වය පාලනය කරන්න විශේෂිත පද්ධතියක් තියෙනවා. අපි ඒකට ඉංග්‍රීසියෙන් කියන කූලින් සිස්ටම් කියලා. එතකොට මේ කූලින් සිස්ටම් එකට අදාළ ප්‍රධාන කොටස් කීපයක් තියෙනවා. එකක් තමයි රේඩියේටර් එක, ඊළඟට රේඩියේටර් ෆෑන් එක, අනිත් ඒවා තමයි රේඩියේටර් හෝස්. එතකොට මේ කාරණා නැත්තම් මේ උපකරණ දෝෂ සහිත තත්ත්වයට පත් වුණාට පස්සේ අර මම කලින් කිව්වා වගේ උෂ්ණත්ව පාලනය කිරීමට අපෝසත් වෙනවා. රේඩියේටරේ බ්ලොක් වුණොත්, ඒ වගේම ඉලෙක්ට්‍රිකල් ෆෑන් එකේ දෝෂයක් වුණොත්, ෆෑන් එකේ යාන්ත්‍රික දෝෂයක් වුණොත්, ඒ වගේම එන්ජින් එකේ බොහොම කලාතුරකින් සිදෙනවා වෝට ජැකට් තියෙනවා, වෝට ජැකට් එකක් පුපුරලා ගියොත්, එහෙම නැත්නම් හෝස් එකක් පුපුරලා ගියොත් මේ කාරණා එකක් හෝ කීපයක් මත ජලය ලීක් වීම, එහෙම නැත්නම් තිබෙන ජලය අර පද්ධතිය පුරා නියම විදිහට සංසරණය නොවීමේ ක්‍රියාවලියේ අවසාන ප්‍රතිඵලය තමයි එන්ජින් එක බොයිල් කරලා ඊළඟට ගෑස් කට් ඩැමේජ් වීම නැත්නම් එන්ජින් සීස් වීම දක්වා යන එක. මේක තමයි අනුජ එන්ජින් බොයිල් කිරීම සහ බොයිල් කිරීම නිසා ඇතිවෙ හැකි ගැටලු. සමහර කට්ටිය කියනවා මේ AC දැම්මම වාහනේ බොයිල් කරන්නේ නැහැයි කියලා. ඒ වගේම තමයි තවත් සමහර කට්ටියක් කියනවා මේ AC දැම්මම වාහනේ බොයිල් කරනවා කියලා. මොකද්ද මේ දෙක අතර තියෙන සම්බන්ධතාවය? පොඩ්ඩක් මේක නිරාකරණය කරලා දෙන්න. ඔව් අනුජ, ඇත්තටම මේක බරපතල ගැටලුවක්. ඒ කියන්නේ මේ අවස්ථා දෙකම වාහනවල තියෙනවා. දැන් කොටසක් කියනවා AC එක දැම්මට පස්සේ වාහනේ බොයිල් කරනවා නිකන් යනකොට කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒත් මේකට හේතුව තමයි AC එක දැම්මට පස්සේ බොයිල් කරනවා නම් අනිවාර්යයෙන්ම ඒ වාහනේ කූලින් සිස්ටම් එක හොඳට තිබිලා වාහනේ කූලින් සිස්ටම් එක ක්‍රියාත්මක කරන ෆෑන් එකක්, එහෙම නැත්නම් ෆෑන් එකට අදාළ විදුලි පද්ධතියේ දෝෂයක්, මේ හේතු දෙකක් නිසා වාහනේ බොයිල් කරන්නට පුළුවන්. හැබැයි ඒක AC නොදායන තාක්වල් ගැටලුවක් නැහැ. මොකද කූලින් සිස්ටම් එක හොඳ නිසා මේකේ යම් මට්ටමකට උරුතු දීමේ හැකියාවක් තියෙනවා. නමුත් AC දැම්මට පස්සේ AC කන්ඩෙන්සර් එක ක්‍රියාත්මක වීම, AC කන්ඩෙන්සර් එක ආශ්‍රිත ප්‍රදේශයේ උණුසුම් වීම නිසා වාහනයේ රේඩියේටර අනවශ්‍ය උෂ්ණත්වයක් දැනෙනවා. ඒක නිසා AC පද්ධතිය ක්‍රියාත්මක වීම නිසාම මේ ඉලෙක්ට්‍රිකල් සිස්ටම් එක නැත්තම් ෆෑන් වල ක්‍රියාකාරීත්වය එන හිටීමක් මත ඕවර්හීට් වෙන්නට පුළුවන්. මේක එක අවස්ථාවක්. තව කෙනෙක් කියනවා AC දාගෙන යනකම් කිසි ගැටලුවක් නැහැ, නමුත් AC ඕෆ් කරාම නැවත ඕවර්හීට් වෙනවා කියලා. ඒකට හේතුව තමයි AC එක දැම්මහම බොහෝ වාහනවල, නවීන පන්නේ බොහෝ වාහනවල ෆෑන් දෙකක් තියෙනවා කලාතුරකින් හැරෙන්නට. ඒ ෆෑන් දෙකම එක දිගටම ක්‍රියාත්මක වෙනවා. AC දාලා තියෙන තාක්කල් අර රේඩියේටර සම්බන්ධ ෆෑන් දෙකම ක්‍රියාත්මක වෙනවා. ඒතර මේක විශාල වශයෙන් කූලින් සිස්ටම් එක ඒ අවශ්‍ය කරන ප්‍රමාණයෙන් පහළ බස්සන්න හේතු වෙනවා. ඒතර අපි හිතමුකෝ රේඩියේටරේ යම් කිසි මට්ටමකට බ්ලොක් වීමක් තියෙනවා. එහෙම නැත්නම් ජලය ගමන් කිරීමේ වෙනත් තැනක අවහිරතාවයක් තියෙනවා. මෙන්න මේ අවස්ථාවකදී AC ෆෑන් දෙකම එක දිගට දුවනකොට අර බොයිල් කිරීමේ හැකියාව යම් මට්ටමකට අඩුයි. නමුත් මේ දෙකම තියෙන AC එකේ නෙමෙයි, කූලින් සිස්ටම් එකේ. ඒතර AC දාගෙන යනකොට හීට් වෙන එකත්, AC දැම්මාම හීට් නොවෙන එකත්, මේ දෙකම තියෙන්නේ කූලින් සිස්ටම් එකට අදාළව. දැන් අනිවාර්යයෙන්ම තවත් මේට අමතරව ඉදිරිපත් වෙන යම් ගැටලු, මේ සාමාන්‍ය පරිසරයේ දුවනකොට වාහනේ කිසි ගැටලුවක් නැහැ. නමුත් හයිවේ එකේ ධාවනයේ වෙද්දී වාහනේ හීට් වෙනවා කියලා. ඒතර මෙතනදිත් කියන්න ඕනේ දේ තමයි අපි හයිවේ එකක වාහනයක් ධාවනය කරගෙන යනකොට ඒකාකාරී වේගකින්, බොහෝ විට ඒකාකාරී වේගකින් වැඩි වෙලාවක් වාහනේ ධාවනය වෙනවා. ඒතර එන්ජිම නිෂ්පාදනය කරන බලය යම් මට්ටමකින් වැඩි.
බලය වැඩි දුවන කාලේ වැඩි මේ අවස්ථාවේදීත් වාහන බොයිල් කරන්න පටන් ගන්නවා සාමාන්‍යයෙන් 20 30ට මේ සාමාන්‍ය නගර ආසන්නව දුවනකොට නැති වුණාට මෙතනදිත් වෙලා තියෙන්නේ රේඩියේටරේ සහ AC කන්ඩෙන්සර් එක ආශ්‍රිතව අවහිර වීම ඒ නිසා අනිවාර්යයෙන්ම AC එක මත නෙමෙයි මේක පදනම් වෙන්නේ කූලින් සිස්ටම් එකේ රේඩියේටරේ බ්ලොක් වීම හෝ ඒ ආශ්‍රිත අනිවාර්යයෙන්ම අලුත් වැඩියාවක් ආසන්න වෙලා තියෙනකොට තමයි එවන් සිද්ධියක් වෙන්නේ අඩපණ වෙච්ච නැත්නම් දිරා ගියපු රේඩියේටර එකකට කූලන්ට් දැම්මම ඒක තවත් දිරාපත් වෙනවායි කියලා නැත්නම් තවත් අඩපණ වෙනවායි කියලා පුංචි මැසිවිල්ලක් තියෙනවා මේ කතාවේ ඇත්ත නැත්ත මොකද්ද ඇත්තම සත්‍යයක් නෑ මේ අනුජ ඒ කියන්නේ දැන් මේ කූලන්ට් දැම්ම කියලා වාහනේ රේඩියේටර හෝ ඒ කූලන්ට් පද්ධතිය සම්බන්ධ කිසි කොටසක් දිරන්නේ නෑ නමුත් මේ බොහෝ දෙනෙක් පටල ගන්නවා මේ රේඩියේටර් ෆ්ලෂ් කියලා જાතියක් තියෙනවා රේඩියේටර් ෆ්ලෂ් කියලා කියන්නේ මේ කූලින් සිස්ටම් එක වාහනේ තියද්දි මේ කියන්නේ වාහනේ කිසිම කොටසක් ගලවලා ඉවත් කරන්න නැතුව යම් රසායනිකයක් දාලා මේක ඇතුළත ක්ලීන් කරන්න උත්සාහ කරනවා. හිතලා බලන්න සංයුක්ත පද්ධතියක් නැත්නම් සාමාන්‍යයෙන් සීල් සිස්ටම් එකක ඉවත් වෙන්න තැනක් නැතිකොට අපි ඒකට මොනවා හරි ක්ලීන් වෙන්න කියලා ෆ්ලෂ් එකක් දානවා. ඒතකොට මේ එන්ජිමේම තියෙන මලකඩ සේරමයවිල්ලා අර රේඩියේටරේ තැන් වල තැම්පත් වෙනවා. ඒතකොට මේක ඉවත් වෙන්න තැනක් නැහැ. ඉතින් ෆ්ලෂ් එකක් දානවනේ මේ ෆ්ලෂ් එක දාලා අනිවාර්යයෙන්ම අපි සියලු දේවල් ඉවත් කරන්න ඕනේ. ඒතකොට ෆ්ලෂ් එක දැම්මොත් තමයි අර දිරන්න ආසන්න වෙලා තැනකින් ජලය කාන්දු වෙන්න හෝ සිලින්ඩර වලට ජලය මුදා හැරෙන්නට පුළුවන්. නමුත් කූලන්ට් දැම්ම කියලා එහෙම වෙන්නේ නැහැ. හැබැයි අනුජ මම කීප වතාවක් මතක් කරලා තියෙනවා කූලන්ට් වල වර්ණ තියෙනවා. ඒ කියන්නේ දම් පැහැය, රතු පැහැය, ඒ වගේම කොළ පැහැය. මේ වර්ණ තියෙන එක එක් අවුරුදු වල නිෂ්පාදනය වෙච්ච වාහන වලට. මුලින්ම නිෂ්පාදනය වෙච්ච ඒවට කොළ පාට, ඊට පස්සේ ටිකක් රතු පාට, හුරු පාටක්, නවීනතම මෝටර රතවල ඒක දම් පාට. ඒතර මේ කිසිම වෙලාවකින් මේ කූලන්ට් වල වර්ණයන් එකිනෙක මාරු කරලා පාවිච්චි කරන්නට එපා. කූලන්ට් පාවිච්චි කරනවා නම් ඒ වාහනේ තියෙන වර්ණයට අදාළම තමයි කූලන්ට් තෝරා ගන්නට ඕනේ. වර්ණ මාරු වීම නිසා කූලන්ට් මේ මෝටරයේ එන්ජිම තුල යම් යම් ප්‍රතික්‍රියාවන් වලට භාජනය වෙලා ඇතුළත ජෙල් එකක් වගේ හැදෙනවා. අන්න එහෙම වුණොත් අර කීප වැඩේ වෙන්නට පුළුවන්. ඒ පාවිච්චි කරපු කූලන්ට් වර්ගයේම ඒ පාටින්ම පාවිච්චි කරන්න එකිනෙක මිශ්‍ර කරන්නට එපා කිසිම පාටක් සහිත කූලන්ට්. ඒක තමයි අනුජ දෙන්න තියෙන පැහැදිලිම අවවාද. නැතු කූලන්ට් පාවිච්චි කළා කියලා එන්ජිමකට කිසිම හානියක් වෙන්නෙත් නැහැ, දිරීම වැඩි වෙන්නෙත් නැහැ. ඔව්. අන්න ඒ වගේ මේ සුකාන ෆෑන් පේජ් එකට ඔබ එපු ප්‍රශ්න ගොඩක් ගොනු වෙලා තියෙනවා. අපි ඉඩ තිබෙන සෑම අවස්ථාවකදීම ඔබේ ප්‍රශ්න වලට අවකාශය ලබා දෙන සූදානම්. ජගත් අයියේ බොහොමත් ස්තුතියි අතුරුතුර අරගෙන ආවට. Toyota Corolla ලෝකයේ වැඩියෙන්ම විකිනෙන වාහන අතරින් මුල් තැනක් ගන්න වාහනයක්. මේ Toyota Corolla රථයට මේ වෙනකොට අවුරුදු 70ක්. කාලය වේගෙන් ගත වෙනවා. මේ ගත වෙන කාලයත් එක්ක අපිට යන්න වෙලාවත් ඇවිල්ලා. යන්න කලින් පුංචි කාරණාවක් මතක් කරන්න. ඇමරිකාව තුල වසරකට සිද්ධ වෙන රියානතුරු වලින් දස ලක්ෂයක් දෙන තුවාල ලබනවා. ඒ වගේම දිනකට ඇමරිකාව තුල සිද්ධ වෙන රියානතුරු 10කින් එකකට වග කියන්න ඕනේ බීමත් රියදුරෙක්. ඇමරිකාව කියන්නේ ලෝකයේ පොලිස් කාර්යය. ඇමරිකාවේ රියානතුරු වළක්වන්න කොයිතරම් නීති රීති සැල කරලා තිබුණත් මේ රියානතුරු නම් අඩු වෙලා නැහැ. නීතියට විතරක්ම බෑ අනතුරුවම කරන්න. අනතුරුවම කරන්න නම් අපිත් අපේ ගමන පරිස්සමෙන් යන්න ඕනේ. එහෙනම් ඔබේ ගමනක් පරිස්සමෙන් ගිහින් එන්න.